ඉතින් මාධ්‍ය මාධ්‍යෙන්නුත් මං ඉල්ලා සිටින්නේ කරුණා කළා අර යුද්ධ කාලේ ඔබ සියලු දෙනා එකතු වෙලා මහජනයත් එකතු වෙලා මේ එකතු වෙලා කරපු මෙහෙයුමක් හින්දා තමයි 30 අවුරුදු යුද්ධයක් ඉවර වුණේ. ඉතින් මේක එහා සමාන යුද්ධයක්. මේකත් රට පුරාම අපිට 30 අවුරුදු යුද්ධේ තිබුණේ උතුර නැගෙනහිර මේ යුද්ධේ තියෙන්නේ රට පුරාම. ඉතින් අපිට මහජනතාවගේ සහභාගීත්වය අවශ්‍යයි. අපිට මහජනතාවගෙන් තොරතුරු අවශ්‍යයි. මහජනතාවගේ පොලිසියට දෙන ධෛර්යය අවශ්‍යයි. ඉතින් ඒකින්ද ඒක තමයි අපි මේ ඒක ඉල්ලන්න තමයි අපි මේ රට වටේම ගිහිල්ලා අපි මහජනතාව හම්බ වෙලා මේ ඔවුන් සමග කතා කරන්නේ. එතකොට මාධ්‍යෙන් මම ඉල්ලන්නේ මේ මෙහෙයුම් වලට උදව් කරන්න, හරි විස්තර දෙන්න, මහජනතාව දැනුවත් කරන්න. එහෙම දැනුවත් කරනකොට ඒ මහජනතාව උනත් මේකට සම්බන්ධ වෙලා අවශ්‍ය තොරතුරු අපිට ලබා දෙයි. මම මේ අද වෙනකන් මේ කරපු මෙහෙයුම් වල සාරාංශයක් දෙන්නම්. අපි ඉස්ලාම පටන් ගත්තේ අපි ළඟ මේ අපි හැදුවා ලිස්ට් එකක්, මේ කුඩු විකුණන අයගේ ලිස්ට් එකක්. එමකෝ මේකේ කැටගරිස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මහ පරිමාණයෙන් කුඩු ගේන අය. දෙවැනි කැටගරි එක තමයි මේ කුඩු බෙදා හරින ජාලය. තුන්වෙනි එක කුඩු බොන අය. ඉතින් මම පොලිස්පතිතුමාටයි පොලිසියටයි මං උපදෙස් දුන්නේ කුඩු බොන අයව අමතක කරන්න. ඒ පස්සේ යන්න එපා. කුඩු ගේන අයට වෙනම අපි මෙහෙයුමක් කරනවා. නාවික හමුදාවයි ඔක්කොම මුහුදෙන් ගේන ඒවා අල්ලන එක, ඒක වෙනම යනවා. මට ඕනෙකම තිබ්බේ කුඩු බෙදා හරින ජාලය නැති කරන්න. ඉතින් ඒකට තමයි විශේෂයෙන්ම මේ මෙහෙයුම පටන්ගෙන තියෙන්නේ. බෙදා හරින ජාලයයි ඊළඟට ඒකට සම්බන්ධ පාතාලයයි. ඉතින් අපි එහෙම අපිට බුද්ධි අංශ වලින් අපිට ලිස්ට් එකක් හදලම තිබුණා. 4665ක ලිස්ට් එකක් තිබුණා. ඉතින් මම කිව්වේ ගිහිල්ලා මේ සියලු දෙනාම ගන්න. ඉතින් මේ දවස් 4 ඇතුළතදී අපි ඒ ලිස්ට් එකෙන් 731ක් අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි එහෙම ඔපරේෂන්ස් යනකොට තවත් අයව අහු වෙනවා. සමහරට අපේ ලිස්ට් එකේ නැති අයව මේ අහු වෙනවා. සමහරට ලිස්ට් එකේ නැති අය අපි නොදැනුවත්ව හිටපු විකුණන අය හම්බ වෙනවා. ඉතින් ඒකින්ද අපි ඒ ඔක්කොම බලනකොට අපි 8451ක් අත්අඩංගුවට අරන් තියෙනවා ඊ රැ 12 වෙනකොට. ඒකෙන් රැඳවුම් නියෝගය අපි අරන් තියෙනවා 346ක්. වත්කම් විමර්ශන ආරම්භ කළා තියෙනවා 61කගේ. පුනරුත්ථාපනයට අපි යොමු කළා තියෙනවා 697ක්. එතකොට මේ දැන් හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා, හෂීස් ඒ වගේ සියලුම දේවල් අපි මේ මෙහෙයුම් වලදී අල්ලපු ඒවා වටිනාකම මිලියන 431යි මේ දවස් 4ට අල්ලපුවා. එතකොට මේ වත්කම් ගත්තොත් වාහන, ඉඩම්, ගොඩනැගිලි, රත්තරන් මුදල් ඒවා මිලියන 162ක්. ඉතින් මේ දවස් 4ෙදී ඔබ සියලු දෙනාට පෙනෙයි කොච්චර සාර්ථකව මේ දේ වෙලා තියෙනවද කියලා. මේ අත්අඩංගුවට ගත්තේවයි මේ වත්කම් අපි පොලිස් භාරයට අරන් තියෙනවා. පොලිස් භාරයට අරන් තියෙනවා. අරගෙන මේවා මේ රාජසන්ත කරන්න තමයි අපි හදන්නේ උසාවියට දාලා. ඉතින් මේක තමයි දැනට අපි කරන මෙහෙයුම. මේක දිගින් දිගටම කරනවා. අර කතාවක් ගිහින් තිබුණා මේ සුමානෙකට කියලා. නෑ, සුමානෙකට කියන්නේ මං කව 23 වෙනිදා වෙනින් පස්සේ දවස් දෙකක් විතර නවත්තන්න නත්තල් සමයේ හින්දා. ඒ වගේම අලුත් අවුරුද්දේ ජනවාරි පළවෙනිදාට නවත්තන්න. නැතුව අපි කවදාවත් නවත්තන්නේ නැහැ. මම පොලිසියට දීලා තියෙන ටාගට් එක තමයි ජූනි 30 වෙනිදා වෙනකොට විශාල වෙනසක් තියෙන්න ඕනේ කියලා මුළු ලංකාවෙම. ඉතින් ඒකින්ද අපි මේ සුමානෙන් දෙකෙන් නවත්තන්නේ නැහැ. මේක දිගටම කරගෙන යනවා.